මේ උදාර මිනිසයා ගැන සම්බුදුවරු අනාවැකි පළ කරති. ඊතා දැඩිවගත් සිතුවිල්ලක් විසින් පුද්ගලයෙකු මෙහෙවනු ලබන බව බොහෝ අය නොදන්නා දෙයකි. ඇතැම් විට එය හොඳ හෝ නරක පිළිබඳ විනිශ්චයක් විය හැකිය. එහෙත් එය කෙනෙකුගේ ජීවිතය හසුරුවයි. එය ආත්ම දහස් ගණනක් ඔහුව මෙහෙවිය හැකි කාන්දම් ශක්තියක් බඳු දෙයකි. ඇතැම් මිනිසෙක් පලිගැනීමේ ආසාව, දැඩි ආදරය, දැඩි මෝහය ආදිය බලවත්ව උපදවයි. කල්ප ගණන් ඔහුගේ ජීවිතය තුළ කිඳා බැසගන්නේ එසේ දැඩිව අදිටන් කරගත් දේය. එවන් බිහිසුණු චේතනාවක් විසින් ග්‍රහණය කරගනු ලබන්නේ එය ඉපද වූ තැනැත්තාවමය. එයින් නිදහස් වීම ඔහුට ලේසි නැත. ඔහු එහි සිරකරුවෙකි. එසේම තවත් අයෙකු තුළ මහත් දයානුකම්පාවෙන් යුතුව ජීවිතාවබෝධය ලබනු පිණිස තියුණු චේතනාවක් කිඳා බසී. එය ඉටුකර දෙනුවස් ඒ උපන් චේතනාවම පසුපසින් සිට ඔහුව මෙහෙයවයි. මේ තරුණයා තුළ සිදුවූයේද එවන් දෙයකි. බිහිසුණු රළගෙඩි පෙරලෙන මහසයුරෙහි මවත් රැකගනිමින් දිවි ගලවා ගැනීමේ සටනගේදී සිටි අයකු බුදුබව පතන්නට සිතීම පවා පුදුම සහගත නොවේද? එදා ඔහුගේ සිතෙහි උපන් සිතුවිල්ල ඔහුටත් රහසේ සිත තුළ වැඩුණේය. කාලයේද වේගයෙන් ගෙවී ගියේය. කොතරම් වේගයෙන් ගෙවී ගියේදයත් අසංඛ්‍ය කල්ප දහසයක්ම ගෙවී ගියේය. එහෙත් ඔහුගේ සිතෙහි උපන් සිතුවිල්ල නැවත නැවතත් අලුත් වෙමින් පවතී. මින් අසංඛ්‍ය කල්ප හතරකුත් කල්ප ලක්ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයක් උදා විය. ඒ කල්පයේදී මොහු නැවතත් ඉන්දියාවේ උපන්නේය. එදා ඔහුගේ නම සුමේදය. අමුදරුවන් තනාගෙන සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගෙවීමේ අදහසක් ඔහු තුල නොතිබුණි. මාපියන්ගේ ඇවෑමෙන් භාණ්ඩාගාරයේ යතුර තමන් අතට පත් වූ හේයින් හේ ගබඩාව හැර බැලීය. පරපුරෙන් පරපුරට රැස්කර මහා ධනස්කන්ධයකි. මෙයට අයිතිවාසිකම් කී සියල්ලන් එය දමා ගොස් ඇත්තේය. සාමාන්‍ය මිනිසකුට නම් තමාට මහා ධනස්කන්ධයක් හිමිවීම ගැන ප්‍රීතියට පත්වනු නිසැකය. එහෙත් මොහු සිතුවේ වෙනස් අයුරකිනි. අහෝ, මාගේ පරපුරේ සියල්ලන් ධනය රැස් කළා මිස මිය යන විට කිසිවක් ගෙන ගොස් නැත්තේය. මේ ධනයෙන් මට ඇති ඵලය කිම? මේ සියල්ල දන් දී බෞදුකින් නිදහස් වන මගක් සෙව්ව මනාය යයි දැඩිව අදිටන් කරගත්තේය. සුමේද තෙමේ ගිහි දිවිය අත්තලේය. හිමවතට ගොස් පැවිදි තවුසෙක් වූයේය. සෝත්සාහයෙන්ම ධ්‍යාන අභිඥා උපදවා ගත්තේය. දිනක් හේ රම්‍ය නැමැති නගරයට ඉහලින් අහසින් යමින් සිටියේය. ලුණු ඇඹුල් සොයා පැමිණි විට පිණුසිඟා යන්නේද ඒ නගරයටය. එදා ඒ නගරෙහි වැසියන් මහත් ඕනෑකමකින් මාවතක් සරසමින් සිටිනු දුටුවේය. දැක බිමට බැස ඔවුන් සමීපයට ගියේය. පින්වත්නි, තෙපි ඉතා අනගි ලෙස මාවත සකසන්නහුය. කවර කරුණක්ද? තපස්වීන් වහන්ස, ලෝසත බෞදුකින් මුදවන දීපංකර නැමැති සම්බුදුරජාණෝ භික්සඟන පිරිවරා අප ගම්පියසට වඩිනාසේක. මාවත සකසනුයේ ඒ නිසාය. ලෝසත බෞදුකින් මුදන සම්බුදුරදද යන වදන් ඇසෙත්ම සුමේද තවුසාගේ සියළඟ කිලිපොලා ගියේය. සිතෙහි මහත් ආනන්දයක් උපන්නේය. තමාටත් මාවතේ කොටසක් සකසන්න ඕනෑයයි කියා ඉල්ලා ගත්තේය. තවුසාට ලැබුණේ මඩ කලලින් ගැවසීගත් දුෂ්කර කොටසකි. ඔහුට සිය ඉරිදි බලයෙන් එය සැනකින් නිමා කළ හැකිය. එහෙත් දහඩිය මුගුරු වගුරුවා වෙහෙස මහන්සි වී මාවත සකසන්නට සිතා උදැල්ලක් හා පැසක් ඉල්ලාගෙන
පස් දම දමා තුනී කරන්නට පටන් ගත්තේය. එක වරම කිසියම් අද්භූත නිහඩියාවකින් අවට සංසිදී ගියේය. හේ හිස ඔසවා බැලීය. නෙත් අදහාගත නොහැකි දෙයකි. ලෝසත බෞදුකින් මුදවනා මුනිදානෝ වඩිනාසේක. තවසා කලබල විය. ආ, මාලද මාවතේ කොටස නිමා කරන්න තවම බැරි විය. මම දැන් කුමක් කරම්ද? දැන් ඔහු බුදුන් දෙසත් බලයි, මඩ දෙසත් බලයි. තවත් බලා සිටින දෙයක් නොතිබුණේය. බුදුන් දෙසට හිස පිහිටන ලෙස මඩමත වහා මුනින් වැටි වැඳගත්තේය. ලෝසත බෞදුකින් මුදවනා මහා මුනීන්ද්‍රයන් වහන්ස, මඩ මතින් නොවැඩිය මැනව, මා පිට මතින් වැඩිය මැනවයයි හඬ නගා කීය. දීපංකර භාග්‍යවතුන් වහන්සේ තවුසා සමීපයේ හිසිට මෙය කීසේක. මහණෙනි, තථාගතයන්ට පිටමතින් වඩින්නට කියා මඩෙහි වැතිර සිටින මේ මහානුභාව ඇති තවුසා දෙස බලව්. මොහු මතු බුදුවන බුද්ධ අංකුරයකි. ඒ සඳහා මොහු බොහෝ කල් පෙරුම් පිරිය යුතු වන්නේය. මෙතැන් පටන් අසංඛ්‍ය කල්ප හතරක් හා කල්ප ලක්ෂයක් ගෙවී ගිය තැන මහා භද්‍ර නමින් කල්පයක් ඇතිවන්නේය. ඒ කල්පයෙහි මොහුට පළමු තවත් බුදුවරු තුන් නමක් ලොව පහළවන්නාහ. සිව්වැනියා ලෙස සම්බුදු බවට පත්වන්නේ මොහුය. මහණෙනි, එකල ඒ බුදුන්ගේ නම ගෞතම වන්නේය. ඒ බුදුන් මෙහි කිඹුල්වත් නම් නුවර උපත ලබන්නේය. සුදවොන් නම් නිරිදෙක් පියා වන්නේය. මහා මායා නම් දේවිය මව් වන්නේය. ඇසතු නම් රුක්සෙවනක විදුරසුන් අරා වැඩහිඳ සේනා සහිත මරු පරදවා සම්බුදු වන්නේය. මහණෙනි, දැන් මාහට භද්‍රහා සුභද්‍ර නමින් සොඳුරු අගසව් යුගලක් සිටින සෙයින්ම ගෞතම නමැති ඒ බුදුන්ටද සාරිපුත්තහා මොග්ගල්ලාන නමින් සොඳුරු අගසව් යුගලක් වන්නාහ. දැන් මාගේ උපස්ථායක අනුරුද්ධ භික්ෂුව සෙයින්ද ඒ බුදුන්ටද ආනන්ද නමින් අග්‍ර උපස්ථායක භික්ෂුවක් වන්නේය. දැන් මාහට තිස්සාහා උපතිස්සා නමින් අග්‍ර ශ්‍රාවිකා භික්‍ෂුණී යුගලක් සිටිනා සෙයින්ම ඒ බුදුන්ටද කේමාහා උපුල්වන් නමින් අග්‍රශ්‍රාවිකා භික්‍ෂුණී යුගලක් වන්නාහ. මාසෙයින්ම ඒ ගෞතම බුදුහෝද බොහෝ ලෝසතුන් බවදුකින් මුදවන්නාහ. සුමේද තවසාට මෙය සිහිනයක් බඳුය. බුදු කෙනෙකු විසින් අනාගත බුදු කෙනෙකු පිළිබඳව අනාවැකියක් පවසනු ලබයි. ඒ තමා ගැනය. ඒ මනාව සවන්දී සිටියේය. ඉක්බිති දීපංකර බුදුරඳානෝ මෙය වදාළහ. බවත් තවුස නැගී සිටුව. තොප මහ පිනතියකි. පෙර සිටි බෝසත්වරුන් බුදු බව ලබන්නට උපනිශ්‍රය වන බුද්ධකාරක ධර්මයෝ පුරණ ලද්දාහ. දැන් තෙපිදු බුද්ධකාරක ධර්මයන් කවරේදැයි විමසව. දීපංකර භාග්‍යවතුන් වහන්සේ මෙසේ අනාවැකිය පවසා සිය සව්වන් හා නික්ම වැඩිසේක. තවුස්තෙමේ එහිම පළඟක් බැඳ වාඩි වී නෙතු පියාගත්තේය. මොහු මතු බුදුවන්නේකි යනුවෙන් දීපංකර බුදුන් වදාළ වදන් සවන් යුග මත රැව් දෙන්නට පටන් ගත්තේය. සැබවින්ම මා මතු බුදුවන්නේක්ද? මෙය කෙසේ නම් සිදුවිය හැකිද? බුදුවරු වනාහි කිසිදා බරු නොකියති. සැබෑ දේ පමණක්ම කියති. අරුණ උදාවත් සමග හිරු නැගීම ස්ථීර දෙයක් සෙයින් බුදුවරුන්ගේ වචනේද එසේම සිදුවන්නේය. ඉදින් මම් බුදුවන්නේම් නම් බුද්ධකාරක ධර්මයෝ මොනවාදයයි කියා මා විසින්ම සොයාගත යුත්තේය. බුද්ධකාරක ධර්ම පළමුව පිරිය යුත්තේ දාන පාරමිතාව බව තවුසාට වැටහුණේය. ත්‍යාගය යනු මසුරුකමට ප්‍රතිපක්ෂ දෙයකි. ත්‍යාගය හෙවත් අන්‍යන්ගේ යහපත උදෙසා දන් දීම පිණිසම තමා සතු දේ සිතින් අත්හැර සිටීම
උසස් මනෝභාවයකි. එය සියල්ලන්ටම කළ නොහැකිය. ඔහු දානය අදිටන් කරගත්තේ මෙසේය. එම්බා සුමේද, පෙර බෝසත්වරුන්ගේ මාවතෙහි දැන් තොප යා යුත්තේය. තොපට පළමුව පෙනුනේ ත්‍යාගය හෙවත් දානයය. පිරුණු කලයක් යටට හැර වූ විට වේගයෙන් ගලා බස්නා දියසෙයින් ත්‍යාගයම පුරුදු කරව. දිවි නොතකා දන් දෙව. ධන ධාන්‍ය වේවා, යස පිරිවර වේවා, අඹුදරුවන් වේවා, තොපගේම ඇස් ඉස් මස්ලේ වේවා, කවර හෝ දෙයක් දන් දෙන්නට අවස්ථාව ලද විගස දෙසිතක් නූපදවා බුදු බව පතා දන් දෙව. තොප බුදු වන්නට නිස්සෙක් වන්නේ එකල්ලෙහිය. සීල පාරමිතාව යනු බෝසත්වරයෙකුගේ දෙවන තේරීමය. තවුසාට දාන පාරමිතාව ගැන වැටහුනේ නුවණින් විමසද්දීය. පිරිය යුතු දේ කුමක් දැයි දීපංකර බුදුමුවින් නොකියවුනේය. එයද තමාම සොයාගත යුතු විය. බුද්ධකාරක ධර්ම තවත් තිබිය යුත්තේය යන්න මොහුගේ හැඟීමය. ඒ තවදුරටත් නුවණින් විමසීය. එකල්හි සීලයම පෙනෙන්නට ගත්තේය. සීලය යනු පරාර්ථ චර්යාවේත් අධ්‍යාත්මික පවිත්‍රතාවේත් කැඩපතය. වචනයෙන් හා කයින් තද සංවරයක යෙදීම තුළ යහපත් ගමනකට ඔහුව සකස් කරවයි. මෙය මනාකොට වටහා ගන්නට සමත් වූ තවුසා තමන්ටම අවවාද කරගත්තේය. එම්බා සුමේද, සෙමරමුවෙක් දිවි පරදුවට තබා සිය වලිගේ රකින සෙයින් තෙපිදු කයින් වරදක් නොකරව, සතුන් නොමරව, සොරකම් නොකරව, පරස්ත්‍රීන් අසුරක් කිසිදා නොකරව, තොපගේ අත්පා වෙහෙසා කය වෙහෙසා ලොවට යහපතම කරව, එසේම වචනය මනාව රැකගනුව, සත්‍ය වචනයම පවසව, බොරු නොකියව, කේලාම් නොකියව, නපුරු බස් නොකියව, අරුත්සුන් ලාමක බස් නොකියව, තමාටත් අන් අයටත් යහපත සලසන සත්‍යම කියව, සමගිය සමාදානය ඇතිකරවන දේම කියව, මියුරු තෙපුල් කියව, නැනනුවන වඩනා බස් කියව, එය බුදු බව පිණිස තොපට මාවත සකසන්නේය. බුදු බව පිණිස නෙක්ඛම්ම පාරමිතාව තුන්වැනිව පිරිය යුත්තේය. නෙක්ඛම්ම යනු කාමභෝගී ජීවිතෙන් වෙන්වීමය. ගිහි දිවිය අත්හැරීම ලෝකයේ සියලු දෙනාටම නොකළ හැකි දෙයකි. ජීවිතයක් වටා අනේකවිධ බැඳීම් මෙන්ම යුතුකම්ද රාශියක් ඇත්තේය. ජීවිතය ගෙවී යන්නේ ඒ මැදය. එහෙත් යමෙක් එම රටාවට එරෙහිව ගොස් ගිහි දිවිය අත්හැර කාමයෙන් වෙන්වී බඹසර රකි. සාමාන්‍ය ගිහි කටයුතු වලින් වෙන්වී වාසය කරයි. රුක් මුල්, ගිරි ගුහා, වනපෙත් ඇසුරෙහි වාසය කළයි. පස්කම් සුවය නොව එයින් වෙන්වී අධ්‍යාත්මික සුවය සොයයි. සුමේද තවුසා නුවණින් විමසද්දී නෙක්ඛම්මේ වශයෙන් දුටුවේ කාමයන් අතහැර යාමමය. කාමයන් අතහැර යාම දිගින් දිගටම කල්ප ලක්ෂ ගණන් පුරුදු පුහුණු කිරීම තුළින් නෙක්ඛම්මය සමෘද්ධිමත් වෙයි. එය විරාගයේ උදෙසා භූමිය සකසයි. විමුක්තිය සොයා කාමයන් අත්හැර පැවිදිවීමත්, කාමාශාවෙන් සිත බැහැර කරමින් භාවනාවේ යෙදීමත්, ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කිරීමත් නෙක්ඛම්මේහි අංගයෝය. එම්බා සුමේද, ඔබ නෙක්ඛම්මේහිම මනාව සිත රඳවා ගනුව යැයි තදින් අවවාද කරගත්තේය. ප්‍රඥාව උපදවා ගැනීමට වෙහෙසීම බෝසත්වරයෙකුගේ සිව්වෙනි පාරමිතාවය. යමක සැබෑ තතු අවබෝධ කර ගැනීම ලෙහෙසි නැත. ලෝකේහි බොහෝ විට සිදුවන්නේ සැබෑ තතු වැටහීම නොව වැටහුණු බවට මුලා වීමය. එය ප්‍රඥාවට ප්‍රතිපක්ෂය. එය අවිද්‍යාවය.
මුලාවෙන් කරනුයේ දෘෂ්ටිගත වීම මිස අවබෝධ වීම නොවේ. මුලා වූවෙකු යම් දෘෂ්ටියක සිර වූ කල්හි එය හඳුනා ගැනීම ලෙහෙසි නැත්තේය. අවිද්‍යා සහගත මිනිසා ප්‍රඥාව උපදවාගනු වස් බොහෝ විට කරනු ලබන්නේ නුවණින් විමසීම නොවේ. තමා හිතන දේ තහවුරු කරමින් අන්‍යයන්ට එය පිළිගැන්වීමට පොළඹවනු වස් තර්ක කිරීමය. තර්කයේ යනු ප්‍රඥාව වැඩෙන ක්‍රමයක් නොවේ. එය හුදු වචන හරබයකි. එයින් වැඩෙන්නේ දෘෂ්ටියය. දෘෂ්ටිය ප්‍රඥාව ආවරණය කරයි. ප්‍රඥාවෙන් කරනු ලබන්නේ දන්නා දේත් දක්නා දේත් පිළිබඳව සැබෑ ස්වභාවය නිරාවරණය කොට දීමය. එය ජීවිතයක ඇති අසිරිමත් දෙයකි. ප්‍රඥාව උපදවා ගැනීම පිණිස කුමක් කළ යුත්තේද යන්න සුමේද තවුසාට වැටහුනේ මෙසේය. එම්බා සුමේද, තොපගේ ප්‍රඥාව තර්කයෙන් දියුණු නොවේ, විතර්කයෙන්ද දියුණු නොවේ, ඉබේමද දියුණු නොවේ. ඒ සඳහා නුවණැති සත්පුරුෂයන් ඇසුරු කරල යුත්තේය. ඔවුන් නුවණින් පවසන දෑ වටහා ගත යුත්තේය. ප්‍රඥාවෙන් මෙනෙහි කරන තොපගේ ලාමක අකුසල් විතර්ක දුරුවන්නේ නම්, මෙත් කරුණා ආදිය දියුණු වන්නේ නම්, නොඇල්ම පිහිටන්නේ නම්, එය ප්‍රඥාවේ ලකුණුය. ප්‍රඥා සම්පන්න සත්පුරුෂයාගේ කුලය නොසයව, චරණයම සොයව. එකල්හි තොප තුළද සත්පුරුෂ ඇසුර හේතුවෙන් නුවණින් විමසීමේ හැකියාව දියුණුවනු ඇත්තේය. එය සම්බුද්ධත්වයට මහෝපකාරී වන්නේය. වීරිය දියුණු කර ගැනීම බෝසත්වරයෙකුගේ පස්වෙනි තේරීමය. වීරියෙන් තොරව ලොව කිසිවක් අත්පත් කරගත නොහැකිය. මිනිසා භෞතික වශයෙන් වේවා යම් ආනුභාවයක් පවත්වයි නම්, එය වීරිය නැමැති භූමිය තුළ පිහිටා ගොඩනගනු ලබන දෙයකි. වීරියකින් තොරව ලොවේ ජයගත්තෙක්ද නැත්තේය. වීරිය යනු බුද්ධත්වය ලැබීම පිණිස ඇති උසස්ම උපකාරක ධර්මයකි. වීරයේම අගය තවුසාට වැටහුණේය. එය නොනවත්වාම පැවැත්විය යුතු ඒකායන සවියක් බවත් වැටහුණේය. හේ තමාට මෙසේ අවවාද කරගත්තේය. එම්බා සුමේද, තෙපි වනයේ සිටියේදී සිංහයා හැසිරෙන අයුරු දුටු වේය. සිංහ තෙමේ දැඩි වීරය ඇත්තෙකි. යාම් ඊම් ආදී සැබෑ ඉරියව්වක්ම සෑම ඉරියව්වක්ම වීරයෙන් පවත්වයි. තෙපිදු අද පටන් සිංහේකු බඳුව වීරයෙන් හැසිරව බුදු බව ලැබීම යනු පියවි ගමනින් ගොස් ඈතහසේ ඇති සඳ ඇල්ලීම බඳු දුෂ්කර දෙයකි. එය සුළුපටු වීරයකින් නොකළ හැකි දෙයකි. එහෙයින් බුදු බවට බාධා පිණිස ඇති සියලු දුබලතා දුරුකිරීම පිණිස වැර වඩව, බුද්ධකාරක ධර්මයන් ප්‍රගුණ කිරීම පිණිස දැඩි පුරුෂ පරාක්‍රමයකින් වීරිය කරව, කුසල් දහම් දියුණු කර ගැනීමෙහිලා නොපසුබස්නා වීරියෙන් යුතුව වෙව. තොපගේ මනෝරතය මුදුන්පත් කර ගැනීමෙහිලා එය මහෝපකාරී වන්නේය. බෝසත්වරයෙකු සයවැනිව පිරිය යුත්තේ ශාන්ති පාරමිතාවය. ශාන්තිය යනු ඉවසීමය. ඉවසීම තරම් මිනිසාට හිතවත් අන්‍ය ගුණයක් නැති තරම්ය. එය එතරම්ම ඔහුගේ යහපතු වෙනුවෙන් රුකුල් දෙයි. නොඉවසන තැනැත්තා පරාජය අභියසය. ඉවසීමෙන්ම ජයගත්තෝ කොතෙක්ද? යහපත් සියලු දේ උදාකර ගැනීමෙහි සේද මාවත ඉවසීමය. අකුසලයට සිත යට නොකොට ඉවසීමෙහි රඳවා ගන්නා තැනැත්තා කුසල් දහම් විසින් වැළඳගනු ලබයි. ඉවසීමෙහි වටිනාකම නුවණින් විමසන සුමේද තවුසාට එය මැනවින් පෙනී ගියේය. හේ තමාටම අවවාද කරගත්තේය. එම්බා සුමේද, බුද්ධකාරක ධර්මයන් පිරීමේදී තොප සිහිනකිනිදු නොසිතන දෙයට මුහුණ දෙන්නට සිදුවනු ඇත. සෑම දෙයක් ඉදිරියේම ඉවසීම නැමැති පෞරෙන් මෙපිට සිටිය යුත්තේය. දැඩි සීත, දැඩි උණුසුම,
පිපාසය කුසගින්නම මෙන්ම මැසිමදුරු සර්පාදීන්ගේ කටුක පහසද ඉවසීමෙන්ම දුරු කළ යුත්තේය. එමෙන්ම අඤ්ඤන් විසින් තොප වෙත එල්ල කරනු ලබන අභූත චෝදනා, නින්දා, අපහාස, ගැරහුම්, අවලාද, නපුරු ලෙස කියනු ලබන, නපුරු ලෙස පවසන ලබන දුෂ්ට වචන ඉදිරියේ තොපගේ ඉවසීම මැනවින් පවතීවා. දරුණු වූ මාරාන්තික වූ කායික දුක් ඉදිරියේද තොපගේ ඉවසීම මැනවින් පවතීවා. මහපොළොවසේ නොසැලී ඉවසව සිත කැළඹීමකට පත් නොකොට ශාන්තව නොවෙනස්ව පවත්වා ගනුව. එය තට බුද්ධකාරක ධර්මයක්ම වන්නේය. සත්‍ය යනු සත්විනි පාරමිතාව බව තවුසාට අවබෝධ විය. බොරුවෙන් වංචාවෙන් සිය පැවැත්ම ගෙන යන්නවුන්ට සත්‍ය යනු ඉතා කටුක වූත්, අමිහිරි වූත්, තිත්ත වූත් දෙයකි. ඔවුන් සත්‍යයට බියයි. සත්‍ය ඉදිරියේ එය වසන් කිරීම පිණිස අනේක විධ අවලාද කියමින් පලා යති. ලැජ්ජා බය නසා ගනිති. එහෙත් අවංක ඍජු මිනිසාට සත්‍ය යනු අමිහිරි දෙයකි. සත්‍ය ඉදිරියේ ඔහු සිනාසෙයි, පෙරටයයි. සත්‍යම වැළඳ ගනි. සත්‍ය තුල ඔහු ආශ්වාදයත් සුඛයත් ශාන්තියත් ඇත්තේය. සුමේද තවුස්තමේ තවදුරටත් බුද්ධකාරක ධර්මයන් විමසමින් සිටියේදී සත්‍යෙහි ඇති අනර්ගත්වය ඉහලින්ම පෙනුනේය. එම්බා සුමේද, අන්ධකාර රාත්‍රියෙහි අහස්කුස බලා සිටි කල්හි ඕෂධී තාරුකාව හුදකලාව බවලමින් යන අයුරු තෙපිදුටු වහුය. හේමන්ත ගිම්හාන වස්සානාදී කිසිදු ඍතුවකදී ඒ තරුව සිය ගමන් මග වෙනස් නොකරයි. තමා යා යුතු මගෙහි පමණක්ම යයි. එසෙහින්ම සුමේද, තාගේ ගමන් මග සර්ව සම්පූර්ණයෙන්ම සකසාගත යුත්තේ සත්‍ය මතය. එහි අංශු මාත්‍ර හෝ අසත්‍යයක් නොතිබිය යුත්තේය. තා හිස මත හෙනයක් පතිත වන්නේ නමුත් කිසිවිටකත් සත්‍යයෙන් බැහැර නොවව ධනය වේවා, ලාභ සත්කාර වේවා, කීර්ති ප්‍රශංසා වේවා, අබුදරුවන් වේවා, මේ කිසිවක් බොරුවෙන් නොගනුව ජීවිතයේ උදෙසා වුවද මිත්‍යාව නොවැළඳ ගනුව ජීවිතය අතහැර සත්‍යයටම දිවි පුදව තොප සත්‍යයට ඇලුම් කරන්නේ යම් තාක්ද ඒ තාක්ම සත්‍ය තොප සමීපෙහි සිටි. අඳුරෙන් ආලෝකයේ වෙත තොපව ගෙන යනු ලබන්නේ සත්‍ය විසිනි. එහෙන් සත්‍ය තුල මනාව පිහිටව තොප සොයා යන සම්බුදු බව සත්‍යෙන්ම නිර්මිත වූවකි. අසත්‍යයට කිසිදා ලං නොවිය හැකි දෙයකි. අදිෂ්ඨාන පාරමිතාව යනු බෝසත්වරයෙකුගේ අටවැනි තේරීමය. සුමේද තවුස්තමේ තවදුරටත් නුවණින් විමසීය. එවිට බුද්ධකාරක ධර්ම තවත් ඇති බව වැටහි ගියේය. මෙවර ඔහුට අවබෝධ වූයේ අදිෂ්ඨානයෙහි ඇති වටිනාකමය. අදිෂ්ඨානය යනු තමා සිටිය යුතු තැනින් පහ නොකරන මහා සවියකි. අදිෂ්ඨානය තමාව කම්පණයට පත් නොකරයි, නොසොලවයි, ස්ථීරව තබයි, නොවෙනස්ව තබයි. උතුම් අරමුණෙහි යළි යළි තමාව රඳවනුයේ අදිෂ්ඨානය විසිනි. එය සියලු අකුසල් මැඩ කුසල් ඉපදවීමෙහිලා මහෝපකාරී වෙයි. මෙය වටහාගත් සුමේද තෙමේ මෙසේ අවවාද කරගත්තේය. එම්බා සුමේද, උස්ව නැගී ඇති මහා ගල්කුලක් ඇත්තේය. සිව් දිසාවෙන් කොතරම් දරුණු වූ චණ්ඩ මාරුතයක් හමා ආවද ඒ ගල්කුල එතනම සිටි, නොසලී සිටි, අකම්පිතව සිටි, අන්තැනකට නොයයි. එසේම තා මේ පාරමී ධර්මයන් සපුරා ගැනීමේදී කවර තරමේ බාධකයන් පැමිණියද අදිෂ්ඨානය නැමැති ගල්කුල බවට පත්වෙව, පසුබට නොවෙව, නොසෙල්වී සිටියව, නොවෙනස්ව සිටියව,
බුද්ධත්වය ලබන ගමනේදී එය තොපකේ දිදුලන ආනුභාවය වන්නේය. බෝසත්වරයෙකු විසින් නවවැනිව පිරිය යුත්තේ මෛත්‍රී පාරමිතාවය. මෙත්සිත යනු ඉතා සොඳුරු දෙයකි, ආශ්වාද ජනක දෙයකි, සැපදායක දෙයකි. මෙත්සිතක් ඇති තැනැත්තාට ලොව සියලු අය පෙනෙන්නේ මිතුරන් ලෙසය. කවුරුන් සතුරුකම් කළද ඔහුට නම් සතුරෙක් නැත්තේය. මවක් සිය එකම දරුවා දෙස යම් ස්නේහයකින් බලන්නේද එසේයින්ම හේ සියලු සතුන් දෙස බලයි. යමෙක් සිය එකම ඇස රකින්නේ යම්සේද එසේයින්ම සියලු සතුන් රකි. හේ මෙත්සිත පතුරුවයි. මෙත්සිත යනු ග්‍රීෂ්මදාහය නිවාලන සිසිල් වර්ෂාවක් බඳුය. බෝසත්වරයෙකුගේ සියලු චරණයන් නිර්මාණය වන්නේ මෙත්සිත ඔස්සේය. ඔහුගේ මෙත්සිත මිත්‍යා දෘෂ්ටියකින් හෝ වාදයක් හෝ නොවෙයි. එය සොඳුරු භාවාත්මක ජීවගුණයකි. මෙය මැනවින් වටහා ගන්නට සුමේද තෙමේ සමත් වූයේය. එම්බා සුමේද, තොප හිමාල වනයේ සිටියේදී ගලා හැලෙන සිහිල් දිය කඳුරින් ස්නානය කළ අයුරු සිහි කරව. එකල්හි එහි සියලු තවුසෝද එයින් ස්නානය කළාහුය. ඒ දිය ඇල්ල ගලා හැලුනේ තමා වෙත පැමිණෙන සියල්ලන් සමසේ තෙමාලමිනි. ඒ දිය ඇල්ලෙන් ස්නානය කළේ තවුසන් පමණක් නොවේ, වැද්දෝද ස්නානය කළෝය. පව් කරන්නෝත් යහපත් ජනයෝත් පොදුවේ ස්නානය කළෝය. එකල්හි ඒ සිහිල් දියකඳ වෙනසක් නොකොට සියල්ලගෙම සිරුර තෙමාලමින් සිහිල් කරමින් ගලා බැස්සේය. නොවෙනස්ව සිසිල දුන්නේය. එහෙයින්ම සුමේද තා අදපටන් සියලු සතුන් කෙරෙහි නොවෙනස් සිතින් මෙත්සිත පතුරුලා පතුරුවාලව ලොවෙහි බුදු බව ලද හැකි වන්නේ එවැනි මෙත්සිතක් ඇතියෙකුට පමණි. බෝසත්වරයෙකුගේ දසවැනි අවසාන වූ පාරමිතාව උපේක්ෂාවය. උපේක්ෂාව යනු දුර්ලභ මනෝභාවයකි. උපේක්ෂාව ඇති තැනැත්තා ඕනෑම දෙයක් කෙරෙහි කම්පනයකින් තොරව, කලබලයකින් තොරව, සැලීමකින් තොරව, වෙවුලීමකින් තොරව ශාන්තව බලයි. දුකෙහිදී හඬා වැළපෙන, සැපෙහිදී උදම්මනන තැනැත්තා උපේක්ෂාව නොහඳුනයි. ඔහුට එය නොවැටහෙයි. උපේක්ෂාවෙහි පිහිටි තැනැත්තාට තිබෙන්නේ අපූර්ව වූ නිස්කලංක මනසකි. සුළඟකින් නොකැලඹුණු දිය ඇති විලක් කඳමුදුනක තිබෙයි. ඒ විල් දිය අමුතු ශාන්තභාවයකින් නිසලව තිබෙන්නේ නොකැලඹීම නිසාමය. උපේක්ෂාව යනු නොකැලඹී සිටීමය. සුමේද තෙමේ තම සිත ඇමතීය. එම්බා සුමේද තා සැපෙහිදී උද්දාමයට පත් නොවී උපේක්ෂාසිතින් වාසය කරව. දුකෙහිදී ශෝකයට පත් නොවී නොහඬා නොවැළපී සුසුම් නොහෙලා උපේක්ෂාවෙන් වාසය කරව. සෑම දෙයක් කෙරෙහිම උපේක්ෂාවම පුරුදු කරව. සුමේද තෙමේ ඉතා දක්ෂ ලෙස මේ සියල්ල එකිනෙක වෙන්කර ගන්නට සමත් වූයේය. ඒ තවදුරටත් විමසා බැලීය. 11 වෙනි බුද්ධකාරක ධර්මයක් තිබේද යලි යලිත් විමසා බැලියේය. උපේක්ෂා පාරමිතාවෙන් ඔබට කිසිවක්ම නොදුටුවේය. අනතුරුව හේ මෙසේ සනිටුහන් කරගත්තේය. මේ තෙමේ ඒකාන්තයෙන් බුදු බව ලබන්නේය කියා සම්බුදු මුවකින් විවරණය ලද කිසි බෝසත්වරයෙකුට දස පාරමිතා හැර අන් කිසිවක් දකින්නට නොලැබේ. පාරමිතා 10ක් පමණක්ම දකි. උඩ අහසෙහි වේවා, යට පොළවෙහි වේවා, දිසා අනුදිසාවන්හි වේවා, මේ දස පාරමිතාව හැර පිරියුතුවන් කිසිවක් නැත්තේය යැයි වැටහුණේය. හේ මුල සිට අගටත්, අග සිට මුලටත්, තවදුරටත් මනාව වැටහෙනතුරු, හොඳින්ම වැටහෙනතුරු යලි යලිත් දස පාරමිතාවන්ම විමසන්නට පටන් ගත්තේය. එකල්හි සුමේද තවුසාගේ සම් මස් නහර ඇට විනිවිද ගොස් ඇට මිදුළු දක්වා දස පාරමිතාවන් පිරිය යුත්තේ යන හැඟීම තදින්ම කිඳා බැස්සේය.
මේ අසිරිමත් පුරුෂයාගේ අනාගතය පිළිබඳ පළමුකොට පැහැදිලි අනාවැකියක් අසන්නට ලැබුණේ දීපංකර බුදුරදුන්ගෙනි. මෙසේ බුදු කෙනෙකු මුණගැසුණු පසුත් බුදු සසුනට ප්‍රතිපක්ෂ වූ තාපස පැවිද්දෙහි බෝසත්වරයෙක් වසන්නේ යන සිදුවිය හැකි දෙයක් නොවේ. ඒ නිසා ඒ ආත්මයේදීත් මෙතුමා නිසැකවම දීපංකර බුදුසසුනෙහි පැවිදි වෙන්නට ඇතැයි සිතිය හැක්කේය.